මේ මාසේ 30 වෙනිදා අපි තීරණය කර තිබෙනවා කිරින්දිවැල කියන නගරයේ ආත්මික පිබිදීමේ රැස්වීමක් කරන්න. ඉතින් වැඩි දුර නැහැ. අපි යක් කළ තිබ්බ ගිය වසරේ ඒ වගේම යක් කළට මම හිතන්නේ විනාඩි 30ක් විතර දුරින් කිරින්දිවැල නගරයේ තිබෙන්නේ ද චිලියොන් කියන ශාලාවේ උදෑසන 8:00 සිට 3:00-4:00 වෙනකන්. ඉතින් මුළු රැස්වීම මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ වචනෙන් බලවත් වෙන්න යනවා. ඔබ ආත්මික පිබිදීමේ රැස්වීමට කවදාවත් ඇවිල්ලා නැත්නම් මාධ්‍ය හරහා ඔබ අද අප සමග සම්බන්ධ වෙ සිටිනවා නම් මම කැමතියි මාධ්‍යෙන් අපි ඇතරම YouTube Facebook වලත් අපි දානවා මේ දැන්වීම ඔබට පුළුවන් බලන්න කොහොමද එන්නේ කියලා. අපි විශ්වාස කරනවා එදා දවසේදී දෙවියන් වහන්සේගේ වචනෙන් මිනිස්යව නිදහස් කරන්නට යනවා. උන් වහන්සේගේ සුවෙන් මිනිස්යන් සුවය ලබන්නට යනවා. ඉතින් ඒ ස්ථානයේ එතන තියෙන්නේ ද චිලියොන් කියන ඒ ශාලාවේ කිරින්දිවැල කියන නගරේ 30 වෙනිදා ඒක නිවාඩු දවසක් දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපිට පුළුවන් එකතු වී ඒ ක්‍රස් වී එක ස්ථානයක නමස්කාර කරන්න. අපි මීට කලින් ආත්මික රැස්වීම් කීපයක්ම පවත්වලා තිබෙනවා ස්ථානවල. ඉතින් මම විශ්වාස කරනවා ඒ රැස්වීම් වලට සහභාගී වෙලා ඉන්න ඔබ ආශිර්වාද ලබන්න ඇති දේව වචනේ තුලින්. මෙතන මේක 48 වෙනි ආත්මික පිබිදීමේ රැස්වීමක්. ඉතින් තවත් ඉදිරියට අපි කැමැති අපි මේ මාසෙම පළවෙනිදා තිබ්බ නිකවැරටිය කියන නගරේ තා සාර්ථක ලෙස දෙවියන් වහන්සේගේ දාස දාසීන් පැමිණියා. ඒ අය කිව්වා හොඳ වචනයක් එයාට ලැබුණයි කියලා. ඉතින් මම විශ්වාස කරනවා මේ ස්ථානයේදී කිරින්දිවැල අපිට පුළුවන් ඒ ක්‍රැස් වී දෙවියන් වහන්සේගේ වචනේ පතල කරන්න. එදා දවසේදීම දරුවන්ට අපි සේවයක් කරන්න යනවා. ඉතින් කුඩා දරුවන් ඉන්නවා නම් එයාටත් පුළුවන් පැමිණෙන්න දෙමව්පියන් සමග අපි ඒ දරුවන්ටත් වෙනම පාඩම් කරන්න යනවා. මම විශ්වාස කරන ඒ දරුවන් ආශිර්වාද ලබන්න යනවා. අපේ පොත්හලත් අපි ගෙන යන්න යනවා. ඒ ස්ථානයේදී ඔබට පොත් අපේ පොත්හලෙන් අරන් නැත්නම් ඔබට පුළුවන් එදා දවසේදී ඒ කිරින්ද වෙලාවට ඉන්නවා නම් ඔබ එදා දවසට පැමිණෙන්න අප සමග සහභාගීකම් කරන්න.